අද netfim ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයන්න් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛධං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුතෝ පහූතා කලහා විවාදා පරිදේව සෝකා සමච්චරාච මානාති මානා සහපී සූනාච කුතෝ පහූතාති තදංග බ්‍රූහීති ශ්‍රද්ධා සම්පන්න ගුණගරුක සුපින්වත්නි ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා නිරන්තරයෙන්ම අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ උතුම් ප්‍රාර්ථනාව අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්මන්තු දායකත්වයේ ලබා දෙනවා කලුතර වස්කඩුව දෙදිවල හන්දියේ පදිංචි පුබුදු කල්දේරා මහතා සහ දිලක්ෂි මල්වි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් ධර්මයට ධර්මයේ sannivedana කරන්නට දායකත්වයේ දරන පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මියත් තමන්ගේ ජීවිතයේහි ජීවිත අවබෝධය ඇති කරගෙන ප්‍රඥාව පහළ කරගෙන කෙලෙස් නැති කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට ශක්තියක්ම වේවායි ප්‍රඥාව පහළ වේවායි කියලා ඔබ සියලු දෙනාටම මුලින්ම ආශිර්වාදේ කරන්න කැමැති පින්වත්නි අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත්ත ගාථා පාඨය සුත්ත නිපාතයට අලත් කලහා විවාද කියන සූත්‍ර දේශනාවේහි සූත්‍රාන්ත කොටසක් තමයි ඔබට මා මුලින්ම අද දේශනා කරන්නට යෙදුනේ කලහා විවාද සූත්‍රය මා හිතනවා අපේ ජීවිතයේ එදිනදා ගත කරන ජීවිතයේ තුල පැන නැගින බොහෝ ප්‍රශ්න සහ ගැටලු වලදී මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන කාරණාවන් වඩාත් ඵලදායී ආකාරයකට යහපත් ආකාරයකට තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්නට පුළුවන් කලහ විවාද පින්නත් ඔබට පේනවා නිරන්තරයෙන් අපට අපේ ජීවිතයේ තුළ වාද විවාද කර ගැනීම සඳු සරවල් සිදුවීම මේ ආදී වශයෙන් ජීවිතේ ගතවන හැම මොහොතක් මොහොතක් පාසාම බොහෝ වෙලාවට මේ කියන සිදුවීම් වලට ජීවිතේ මුණ පාන්න සිදුලා තිබෙනවා මා ඔබෙන් අහන්නේ ඔබට ඔබේ ජීවිතේ කවරම් හෝ කාල පරිච්ඡේදයක ජීවිතේ ඔබම හිතන්න කල්පනා කරන්ට යම් කාලයක කාල වකවානුවක කිසියම් කෙනෙකු සමග ඔබ වාද විවාදයක් කරගෙන තිබෙනවාද කිසියම් කෙනෙක් සමග යම් ආකාරයක වචන හුවමාරුවක් කරගෙන තිබෙනවාද මේ වචන හුවමාරුවක් කරගන්නකොට වාද විවාද කරගන්නකොට එවැනි සිදුවීමක් ඇතිවෙන්න බලපාපු මූලිකම කාරණාව කුමක්ද කියලා ඔබම ඔබෙන් විමසා සිටියොත් පින්වත්නි එය ඔබට යම් ආකාරයක පිළිතුරක් විදියට එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ තුල ඇයි මම මෙහිම කළේ මොන හේතුවක් නිසා මම මේ දිවල් කළාද කියන
කාරණාව එක්තරා ආකාරයකට සොයා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියලා කියන්නේ පින්වත්නි පුදුමාකාර විදිහේ මිනිස්යාගේ ජීවිතේ පිළිබඳව මිනිස්යාගේ సంతානිය තුල තිබෙනා වූ ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව කියලා දෙන අපූර්ව දර්ශනයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාමත්ම යහපත් ආකාරයකට අපේ මනසට ග්‍රහණය කරගන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් ඒ බොහෝ දේවල් වලදී අපිට පේනවා ජීවිතය අපි ඇති කරගන්නා සමහර කාරණාවන් අපි ඇති කරගන්නා වාද විවාද වෙන්න පුළුවන් ඉසේ නැතුවත් එකිනෙකා අතර කාකුටා ගැනීම සිද්ධ වෙන දේවල් මේ සීලම දේවල් වල තියෙන යම් ආකාරයක අයහපත් ස්වභාවය එමනතන් ඒ තුල තිබෙනා වූ අර්ථශූන්‍ය ස්වරූපයේ වටහා ගන්නකොට අපට පේනවා ජීවිතයේ මොනතරම් සැනසීමක් උදා කරගන්න පුළුවන්ද කියලා. ඔබට මා මේ කාරණාව සඳහන් කිරීමේදී ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න දෙදුනා කුතෝ පහූතා කලහ විවාදා මේ කලහ කිරීම විවාද කිරීම මොන තැනකින් උපදින බාද. එපමණක්ම නෙමෙයි පරිදේව ශෝකා සහ මච්චරාජ පරිදේවයත් ශෝකයත් ඒ වගේම මසුරුකමත් ඒ වගේම මානයත් ඒ වගේම අතිමානයත් ඒ වගේම බොරුකීමක් තියෙන මෙන්න මේ අට දෙනා මොන තැනකින් උපදිනවාදයි කියන කාරණාව ලෞතර බුදුහාමුදුරු අපට මේ කලා විවාද සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන් තියදුනා. භාගිතුන් වහන්සේගේ මේ දේශනාව තුළ තිබෙන මෙන්න මේ කියන කාරණාවන් මා සඳහන් කරන්න එකයි කලහ කිරීම විවාද කිරීම ඒ වගේම පරිදේවය ශෝකය ඒ වගේම මසුරුකම ඒ වගේම මානය අතිමානය සහ ඒ වගේම පිසුණු බස් දෙදීම එහෙම නැත්නම් යම් ආකාරයක නිෂ්ඵල වචන කතා කිරීම මෙන්න මේ කියන ආකාරයකට තිබෙනා වූ පරුස වචන ප්‍රකාශයටපත් කිරීම මෙන්න මේ කියන ආකාරයකට මේ තිබෙන අට දෙනා කොතනකින් උපදිනවාද කියන කාරණාව අපිට මේ දේශනාවේදී සොයාගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි මම වඩාත් කැමැති මේ කාරණාව ඔබට පැහැදිලි කිරීමේදී මෙවැනි සිදුවීමක් අපට අපේ ජීවිතය තුළ කොහොමද ඇති වෙන්නේ ඒ බොහෝ දේවල් ඇති වෙنده එක්තරා ආකාරයක යම් සිදුවීමක් තිබෙනවා මොනවාරි සිද්ධි සිදි වෙන්න ඕනේ ජීවිතය තුළ සමහර காரணාවන් මතුවලා එන්නේම යම් යම් සිද්ධි ඉපදුනාට පස්සේ සමහර ඇත්තු ඔය ඇත්තු දැකලා ඇති ප්‍රකාශයටපත් කරනවා යම් ආකාරයක තනියෙන් හුදකලා වෙලා ජීවත් වෙනකොට අපි හිතුවොත් එහෙම කිසිම කෙනෙක් එක්ක සහසම්බන්ධකමක් ඇත්තේ නැහැ. එයා තනියම හුදකලා වෙලා ජීවිතය ගත කරනවා. යම් විදිකින් හිතුවොත් එයා ආරණ්‍ය සේනාසනික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නිවසක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යම් ආකාරයක හුදකලා වෙච්චි කිසියම් වන ප්‍රදේශයක වෙන්න පුළුවන්. ඒ ඕනෙම තැනකදී තමන්ට තවත් කෙනෙක් පිරිසක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේනම අපේ අතින් ඒ වගේම අපේ කිසියම් ආකාරයක වචන වලින් යම් යම් ආකාරයේ කලහයන් සිද්ධ වෙන්නේ නැහැ. එකිනෙකාට බැනගන්නට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ බැනගන්නට අවස්ථාවක් උදා වෙන්නේ නැති තැන අපි කිසියම් කෙනෙක් හිතනවා නම් මම දැන් ගොඩාක් සංවරශීලී ස්වරූපයකට පත් වෙලා ඉන්නේ. මම දැන් ගොඩාක් හොඳයි. මගේ සීලය ඉතාමත්ම ඉහළයි. මගේ සීලය අනිත් අයටත් වඩා ඉහළයි කියලා පුජ්‍යලෙක් හිතුවත් කල්පනා කළොත් පිනොත් මේක සම්පූර්ණයෙන්ම වැරදි. හේතුව මොකද? අපට අපේ තියෙන ගතිගුණවල තියෙන ස්වභාවය තත්ත්වයේ බොහෝ දේවල් පේන්නේ මතුවෙන්නෙම අපි පුජ්‍යලයන් එක්ක ඝට්ටනේ වීමේදී. එසේ නැතුව අපි හුදකලා වෙලා ඉන්නකොට අපේ සීලය ආරක්ෂණය කියලා කිව්වොත් එහෙම ඒක ඊතරම්ම නිවැරදි වචනයක් නෙමෙයි. හේතුව අපි මිනිසොත් එක්ක ගැටීමට ලක් නොවන බොහෝ අවස්ථාවලදී අපි මනසින් අපි කෙලිස් බද්ධවිචි ස්වරූපයක් තිබෙනවා. මනසට අපි ලබාගත් ආරමණයක් තිබෙනවා. අතීතයේ තිබිච්ච සිතුවිලිත් එක්ක ඔබ ජීවිතය ගත කරනවා. එහෙම නැත්නම් විවිධ පුජ්‍යලයන් එක්ක බද්ධවිචි ස්වභාවයන් පිළිබඳව කල්පනා කරමින් ඉතිමින් ජීවිතය ගත කරනවා. එතකොට මේ මනස තුල ඇතිවෙනා වූ සිතුවිලිවලම අපිට පේනවා යම් යම් ආකාරයේහි ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. බලන්ට බුදුරජාණන් වහන්සේ අපට මේ අලහ විවාද සූත්‍ර දේශනාවේදී මේ කියන කරුණු අටක්ම අපට අපේ ජීවිතය තුළ විඳ වීමට ලක්වන කාරණාවන් මා ඔබට ඉතාමත්ම ප්‍රායෝගික වශයෙන් නිදර්ශනයක් අරගෙන මේ කාරණාව කියලා දෙන්න කැමැති.
මෙහිදී අපිට පේනවා තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි කරන්ට යෙදුනේ විශේෂ වශයෙන් තිබෙන්නේ අවිජ්ජා දෝමනස්සං ඇලීමත් ගැටීමත් දෙක මේ ලෝකයේ තුල අපි නිදහස් වෙන්න අවශ්‍ය වෙනවා ඔබ හැමදාමත් මේ ධර්මයේ ශ්‍රවණය කරලා හැමදාමත් උත්සාහ කරන්නේම ජීවිතයේ තුල අපි නිදහසක් සොයාගෙන යන්නටමයි නමුත් අපිට පේනවා මේ නිදහස කවදාවත් අපේ ජීවිතයට ළඟාවීමක් සිදුවන්නේ නැහැ අද යම් ප්‍රශ්නයකින් ගැටලුවකින් නිදහස් වුණත් හෙට උදේ වෙනකොට තවත් ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙලා අද දවසේදී අවුරුදු ගණනාවක් තිස්සේ විඳපු ප්‍රශ්නයක් නිදහස් වෙනකොට තව ස්වල්ප මොහොතකින් තවත් ප්‍රශ්නයක් ගැටලුවක් අපේ අභියස තිබෙනවා මම ඔබට මේ කාරණාව ඉතාමත් හොඳින් පැහැදිලි කරන්නම් අපි තේරුම් ගන්න ඕනේ මොන වගේ ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියලා අපි කල යුත්තේ මොකක්ද කරගත යුත්තේ මොකක්ද අපි අපිගෙන කල්පනා කළ යුත්තේ කුමක්ද කියන කාරණාව පින්වත්නි වඩාත් හොඳින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා මේ සියලුම ප්‍රශ්න මම ඔබට සඳහන් කරන්නේ මේ සියලුම ප්‍රශ්න ඇති වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි ඔබේ ගෙදර දොරේ තියෙන බඩු මූට්ටුවල නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ගෙදර දොරවලේ තියෙන වතු පිටි මුතු මැණික් ආභරණවල නෙමෙයි මේ ප්‍රශ්න සියල්ල මතුවෙන්නේ ඔබගේ දරුවන්ගේ ජීවිතවලත් ශාරීරිය තුලත් මේ ප්‍රශ්න ඔක්කොම මතුවෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න මේ ප්‍රශ්න සියල්ලම ඇති වෙන්නේ ඔබේ මනස තුලමයි ඔබේ මනසටයි මේ සියලුම ප්‍රශ්නයන් ගැටළු සියලු දේවල් මතුවෙන්නේ ඒ නිසා මනසේ තියෙන ස්වභාවය සිතුවිලි වල තියෙන ස්වභාවය චිත්තක්ෂණයක් පාසා සිතක් උපදිනවා පවතිනවා නැති වෙනවා අපේ ඇසිපිල්ල ගානේ තිබෙන ස්වභාවයට වඩා ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් මේ චිත්තක්ෂණයක් උපදිනවා එහෙම නැත්නම් සිතක් උපදිනවා පවතිනවා නැති වෙලා යනවා සිත් පරම්පරාවක් නැති වෙනවා මොහොතින් මොහත මොහොතින් මොහත නිමේෂයක් නිමේෂයක් පාසාම අපිට අල්ලා ගන්නට බැරි ආකාරයකට ඔබට පේනවා මේක මොන තරම් ගැඹුරු කාරණාවක්ද මොන තරම් සියුම් කාරණාවක්ද කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ බලන්ට මේ සිතක උපදින ස්වභාවයේ ක්‍රියාත්මක වන ස්වභාවයේ මොන තරම් සියුම් ඥානයකින් උන්වහන්සේ ග්‍රහණය කරගෙන තිබෙනවාද මේ සියලුම දේවල් වලින් සඳහන් කරන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි මේ සියලුම දේවල් වලින් ප්‍රකාශයටපත් කරන්නේ අපට අපේ ජීවිතයේ පිළිබඳව ඔබට ඔබේ ජීවිතයේ පිළිබඳව මේ කලහ විවාද ක්‍රමීය පිළිබඳව එහෙම නැත්නම් මුලින්ම සඳහන් කරපු කරුණු 8 ඒ කියන්නේ කලහයත් ඒ වගේම විවාදයක් ඒ වගේම පරිදේවියත් ශෝකියත් ඒ වගේම මසුරුකම් සහ මාන අතිමාන සහ ඒ වගේම පිසුණු බස් දෙඩීම කියන මෙන්න මේ කියන කරුණු සියල්ලම කොහොමද ඇති වෙන්නේ මට හිතුණා මේ කාරණාව පිළිබඳව සොයාගෙන යනකොට කාටත් වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණාවක් පිළිබඳව පැහැදිලි කරන්නට ඔයත් කවුරුත් දන්නව කොසල් රජතුමා පිළිබඳව කොසල් රජතුමා පිළිබඳව අපේ සංයුත්ත නිකායෙහි කෝසල සංයුත්තේහි වෙනම කොටසක් අපිට හමු වෙනවා කොසල් රජතුමාගේ ජීවිතය මල්ලිකා දේවිය පිළිබඳව සඳහන් වන කතා ප්‍රවෘත්ති මේ සියල්ලම ඔබට ඔබේ ජීවිතයට ගොඩාක් සමීපයි අපේ දේශනාවලත් ස්වාමින් වහන්සේලාගේ දේශනාවලත් මේ කාරණාවන් පිළිබඳව ඔබ හරි අපූර්වට අහලා තිබෙනවා බලන්න මේ පසේනදි කොසල් රජතුමාගේ සිතක උපන්නා වූ සිතුවිල්ලක් ඒ සිතුවිල්ල නිසාම ඔහු විඳවන ස්වභාවයත් ඒ වගේම අනිත්‍ය විනාශ ස්වභාවයට පත් කරන්න ඕනේ කියලා කියන්නේ හැඟීමත් තමන්ගේ සිත තුළ උපන් ස්වභාවයේ తత్వය මේක පින්වත්නි ඔබ හිතන්න කල්පනා කරන්ද කොසල් රජතුමාට පමණක් මෙතිවිච සිදීමක් නෙමෙයි මේ සිතුවිල්ල යම් විටක ඔබට ඔබේ මනස තුලත් ඇති වෙන්න පුළුවන් ඇති වෙලා ඇති පසිනන්දි කොසල් රජතුමා එක්තරා දවසකදී උත්සවයක් තිබෙනවා මේ උත්සවයේ වෙලාවේදී තමන් රන් ආභරණ සරසිලා ඒ වගේම තමන්ගේ පරිවාර වූ අනිකුත් අමාත්‍ය මණ්ඩලය සමග නගරයේහි සැරිසරීම එම නැත්තං නගරයේ සිරිසරන්නට ඔහු යනවා මේ යන වෙලාවේදී ඔහුගේ නෙතට ගැටෙන සිදුවීමක් තිබෙනවා ඒ තමයි එක්තරා කුලකාන්තාවක් තමන්ගේ ගෙදර දොර පියන ඇරලා ජනෙල් පියන ඇරලා පාර දෙස බලනවා මේ පාර දෙස බලන වෙලාවේදී අපට පේනවා මේ කොසල් රජතුමාගේ නෙත ගැටීම සිදු වෙනවා එහෙම නැත්නම් අර කාන්තාව ජනෙල් ඇරලා පාර දිහා බලනකොට ඒ එක ශනින්ම රජතුමාගෙත් ඇස් යනවා මේ කාන්තාව දිහා මේ ගියපු වෙලාවේදීම රජතුමාගේ සිත තුළ එක්තරා ආකාරයකට සිතුවිල්ලක් ඇති වෙනවා අපි මේ සිතුවිල්ල කිව්වොත් මෙහිමේ මේ ආකාරයකට කැමැත්තක් ඇතිවීම යම් ආකාරයක කැමැත්තක් ගොඩ නැගීම කිසියම් වස්තුවක් පිළිබඳව
පුංචාකාරයේ තමන්ගේ සිතෙහි ඇලීමක් ඇතිවීම ලෝකයේ තුල මිනිසුන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙන්නෙම ඔන්නෝයි කියන මූලය තුලමයි රජතුමා කල්පනා කරනවා මේ කාන්තාව නම් මොනතරම් අපූර්ව කාන්තාවක් මේ කාන්තාව නම් මොනතරම් මනරම් වූ කාන්තාවක්ද මේ වගේ කාන්තාවක් මට වසඟ කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් මොනතරම් වටිනවාද මේ උපන් සිතුවිල්ල නිසාම ඔහුගේ සිත තුල එක්තරාකාරයක මේ සිතුවිල්ල ක්‍රමයෙන් ක්‍රමයෙන් මෙය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඔබ දන්නවා එවිනි සිතුවිල්ලක් මිනිසෙකුට ඇති වුණාට පස්සේ එය කාම ගින්නක් එහෙම නැත්නම් යම් කිසි වස්තුවක් පිළිබඳ වැතිබිච්චි බලවත් වූ කැමැත්තක් කාමච්ඡන්ද කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ඒ වචනය ක්‍රියාත්මක වෙන්න අපේ සිත තුල අපි දන්නේම නැති ආකාරයකට මේ එක්තරා ආකාරයකට රාග ගින්නක් බවට පත් වෙනවා ඔබ දන්නවා සාමාන්‍ය ලෝකයේ තුල මිනිසුන්ගේ සිත තුල කිසියම් කාන්තාවක් පුරුෂයෙක් පිළිබඳවත් පුරුෂයෙක් කාන්තාවක් පිළිබඳවත් ඔවුන්ගේ සිත තුල යම් ආකාරයක මෙවිනි හැඟීමක් මෙවිනි සිතවිල්ලක් ඇති වුනොත් ඒ බොහෝ වෙලාවට කාම ගින්නක් බවට පත් වෙනවා එව නැත්නම් එකිනෙකා අතර සම්භෝගයක් ඇති කරන්න ඕනෑයි කියලා කියන මේ මනෝභාවයේ පින්වත්නි සිත තුල ඇති වෙනවා ඔබ හිතන්න කල්පනා කරන්නට මෙන්න මේ බැඳීම කියලා කියන එක මේක විවිධ ස්වරූපයෙන් වෙන්න පුළුවන් දැන් මෙතනදී ඇති වුනේ මේ කාන්තාව පිළිබඳ වෙත්ති වෙච්චි කැමැත්ත ප්‍රේමනාප භාවය ඔය තවත් කෙනෙකුගේ සිත තුල බැඳින්න පුළුවන් තවත් වස්තු තියෙනවා සමහර වෙලාවට තමන්ගේ දරුවන් පිළිබඳව තමන්ගේ මිල මුදල් පිළිබඳව තමන්ගේ යාන වාහන පිළිබඳව තමන්ගේ තනතුර පිළිබඳව එසේ නැතොත් තමන් ගොඩාක් වටිනවායයි කියලා හිතන සමහර වස්තුන් පිළිබඳව කිනිකාගේ සිත් තුළ බැඳීම් ඇති වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ඔබ වයසට ගියපුවාම ඔබට හිතන්න පුළුවන් මට ඒ වගේ කාම සිතුවිල්ලක් ඇත්තේ නැහැ කියලා. ඒ කැමැත්තියි කියලා කියන සිතුවිල්ල පුරුෂයෙක් පිළිබඳවත් අන්තාවක් පිළිබඳවත් ඇති නොවුනත් ඔබේ සිත තුළ යම් ආකාරයක වෙනත් බාහිර වස්තුන් පිළිබඳව ඔබේ සිත බැඳිලා තිබෙනවා. අපි එකයි සඳහන් කරන්නේ එවැනි සිතුවිල්ලක් ඇති වුනොත් ඒක ඔබට විඳවීමක්ම ඇති වෙනවා. කොසල රජතුමා අපිට පේනවා ඔහු මාලිගාවට යනවා. මාලිගාවට ගිහිල්ලා කල්පනා කරන්නේම මොන ක්‍රමයකට හරි අර කාන්තාව තමන්ගේ වසඟයට ගන්න ඕනෑයි කියලා කියන සිතුවිල්ල. මේ සිතුවිල්ල එනකොට පින්වත්නි මිනිසුන්ට අනිත් බාහිර දේවල් පිළිබඳව කල්පනා කරන දේවල් බොහෝ දේවල් මතකෙන් අමතක වෙලා යනවා. ඔවුන්ට සමහර වෙලාවට සිහි කල්පනාවක් ඇත්තේ නැහැ. හොඳ සතියක් ඇත්තේ නැහැ. අපි සාමාන්‍ය වශයෙන් අපි කියන්නේ අපි කරන හැම ක්‍රියාවක්ම බොහොම සිහි කල්පනාවෙන් කරන්න අවශ්‍ය වෙනවා. සති සම්පජඤ්ඤේ කියලා කියන එක සිහි කල්පනාවක් හොඳ නුවණක් කියලා කියන එක මිනිසියෙකුට අවශ්‍ය වෙනවා. හැම දෙයක්ම අපේ ජීවිතයේ තුල අපි කරනකොට ඒ කරන වෙලාවෙදී හොඳ සිහි කල්පනාවකුත් හොඳ නුවණකුත් අපේ මනස තුල තිබෙනවා නම් අපිට ප්‍රශ්න ගැටලු ගොඩාක් දේවල් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ අපි සිදු කරන්නේම කිසිදු සිහි කල්පනාවකින් තොරවමයි. අපි කතා කරන්නේ සිහි කල්පනාවකින් තොරවමයි. අපි යම් යම් ක්‍රියාවන් වල නිරත වෙන්නේ සිහි කල්පනාවකින් තොරවමයි. හැම ක්‍රියාවක්ම හැම සිතුවිල්ලක්ම මෙය මොන ආකාරයකට මේක හොඳයිද නරකයිද මේක ප්‍රඥාවෙන් ඔබට දකින්නට පුළුවන් නම් මේ ලෝකයේ තුළ ප්‍රශ්න ගැටලු ගොඩාක් දේවල් ඇති වෙන්නේ. නමුත් Tamanගේ මනසට මේ සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ මේ සිතුවිල්ල තුළ තමයි මිනිසු ජීවිතේ ගත කරන්නේ. දැන් බලන්න කොසල රජතුමා කල්පනා කරන්නේම මොන ක්‍රමයකට හරි අර කාන්තාව Tamanගේ වසඟයට ගන්න ඕනෑයි කියලා කියන ස්වභාවයේ தত্ত্বය. පින්නත් මේ වෙලාවේදී රජතුමා සඳහන් කරනවා කල්පනා කරනවා මේ කාන්තාව කොහොම හරි මම මාලිගාවට ගෙන ගන්න ඕනේ. ඒ වෙලාවේදී පණිවිඩ කරුවෙක් යවනවා මේ කාන්තාවගේ නිවසට ඇය විවාහකද එහෙම නැත්නම් තනිකර කාන්තාවක් විදියට ඉන්නේ කියන පණිවිඩය දැනගෙරෙන්න කියලා. අපි කිව්වොත් අස්වාමිකද සස්වාමිකද ස්වාමියෙක් ඉන්නවද නැද්ද? පණිවිඩ කරුවෙක් යනවා ගිහිල්ලා කියනවා ඒ කාන්තාවට ඔබ විවාහ වෙලාද ඉන්නේ නැද්ද? මේක මාලිගාවෙන් දැනගන්න ඕන කියන කාරණාවක්. ඇයි සඳහන් කළේ මම විවාහක කාන්තාවක්. මගේ ස්වාමි පුරුෂයා ඉන්නවා. ඔහු තමන්ගේ ජීවිකාව ඉතාමත්ම අමාරුවෙන් ඔහු කාටත් සාධාරණ විදියට රැකියාවක් කරමින් ජීවත් වෙන්නේ. මේ පණිවිඩය අරගෙන ගියපුවාම රජතුමාට දැනෙනවා මෙයාට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. නමුත් මේ ස්වාමි පුරුෂයා මොන ක්‍රමයකට හරි මරලා හරි ඒකාන්තවම ගන්න ඕනෑයි කියලා කියන ඒ සිතුවිල්ල හැඟීම රජතුමාගේ සිත තුළ ඇති වෙනවා.
පින්වත්නි අපිට පේනවා එතකොට ඒ කාම රාග සිතවිල්ලත් එක්කම යම්මාකාරයක දේශසහගත සිතවිල්ලකුත් උපදිනවා හේතුව මොකද අර විවාහක පුරුෂයා මරලා හරි අයව ගන්න ඕනෑ කියලා කියන හැඟීම යුක්තව මේ සිතවිල්ලක් ඉපදෙනකොට ඒක බලන්න මොනවත් මොනතරම් බලවත් ගින්නක් බවට පත් වෙලා තියෙනවද කියලා තමන්ට කිසියම් වස්තුවක් අහිමි කරගන්න බැරි වුණාට පස්සේ කිසියම් දෙයකට තමන්ගේ සිත තුල කැමැත්තක් තිබෙනවා මේ කැමැත්ත තියෙන වෙලාවේදී ඒ කැමැති දේ අපිට ලබා ගන්නට බැරි වුණාට පස්සේ අපේ සිත තුල එක්තරා ආකාරයකට දේශසහගත ස්වභාවයක් උපදිනවා බලන්ට ඔබ ඔබේ ජීවිතයේ තුල මේ පිළිබඳ ඕන තරම් අධ්‍යක්ෂම් ලැබිලා ඇති ජීවිතේ අපි ගොඩාක් වෙලාවට බොහෝ වෙලාවට අපි සමහර දේවල් අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා මටම මේ දේවල් ලැබෙන්න ඕනෑයයි කියලා කියන හැඟීම බොහෝ වෙලාවට අපේ සිත් තුළ උපදින කාරණාවක්. එතකොට කිසියම් අවස්ථාවකදී අපේ සිත් තුළ මටම මේ දේවල් ලැබෙන්න ඕනෑයි කියලා කියන සිතුවිල්ල තියාගත්තට පස්සේ ඒ වස්තුව යම් විදියකින් නොලැබුණොත් එහෙම තවත් කෙනෙකුට ඒ වස්තුව ලැබුණොත් එහෙම ඔබට සමහරලාට ඒ සිතුවිල්ල අර කාමාතික සිතුවිල්ලත් එක්කම බලවත් කැමැත්තත් එක්කම ඇතිවිච්ච සිතුවිල්ලත් එක්කම දේශසහගත සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ දේශීය මෝහයක් බවට පත් වෙන්න පුළුවන්. මෝහය කියලා කියන්නේ තනින් තමන්ට හොඳ නරක තීරුම් ගන්නට බැරුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ට පේනවා ලෝකයේ තුල මොනතරම් අපි විනා වෙලා කතා වෙලා අපි ජීවත් වෙලා හිටියත් අපි දන්නේම නෑ ඒත්තන්ගේ සිත් තුල මේ කියන සිතුවිලි දාමයක් ඇති වෙන්න පුළුවන්. මේවා කෙලස් බද්ධ වෙච්චි දේවල්. දැන් බලන්න ඒ විලාවේදී කොසල් රජතුමා කල්පනා කරනවා මේ කාන්තාව මොන ක්‍රමයකට හරි ගන්න ඕනේ. ඒ නිසා කරන්න තියෙන හොඳම උපක්‍රමය තමයි අර විවාහක කාන්තාවගේ ස්වාම පුරුෂා රාජමාලිගාවට ගෙන්නාගෙන ඔහු සේවයේ නිරත කර ගැනීම. දැන් එතන තියෙන්නේ ඔබට පේනවා බැලූ බැලමටම පේන්නේ බොහොම ඉතාමත්ම යහපත් වූ ක්‍රියාවක් විතර තමයි පේන්නේ. නමුත් පේනවා මේ යහපත් වූ ක්‍රියාවක් නෙමෙයි එතන තියෙන්නේ. සමහර ඇත්තන් අපි යම් යම් දේවල් ලබා දීම කරනවා. උදව් උපකාර කිරීම කරනවා. හැබැයි ඒ උදව් උපකාර කිරීම යම් යම් දේවල් ලබා දීම තුලෙහි තිබෙන්නේ වෙන පරමාර්ථයන් අර රේණුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේගේ තිබෙන්නා වූ විශේෂයෙන් අපිට වැදගත් වෙනවා වංචනික ධර්ම කියලා කියන පොත කියවීම අපේ බෞද්ධ පින්නතුන්ලාට අපි නිරන්තරයෙන්ම අවධාරණය කරන්නේ ඒ රේණුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේ වැනි ඒ උත්තරීතර උතුමන් වහන්සේලා විසින් රචනා කරපු පොත්පත් කියවන එක වඩාත් හොඳයි ත්‍රිපිටකයේ කියවන එක තමයි මා ඔබට මුලින්ම අනුමත කරන්නේ අටුවාචාරින් වහන්සේලා දේශනා කරපු දේවල් කියවීම තමයි වඩාත් වටින්නේ ඒ වගේම අර රේණුකාණී චන්දිමල් ස්වාමීන් වහන්සේ වගේ ඒ බොහෝම ප්‍රාමාණික දැනුමක් තිබිච්ච උගත් ස්වාමීන් වහන්සේලා ලියලා තියෙන පොත්පත් කියවීමෙන් ඔබට නිවැරදි ධර්මයේ තේරුම් ගන්නට හැකියාවක් තිබෙනවා ඒ වංචනික ධර්ම තුළ තියෙන්නේම අපිට පේන්නෙම අපි යම් දෙයක් යහපත් විදිහට කරනවායයි කියලා හිතුවට කල්පනා කරාට ඒකේ හිතේ යට තියෙන්නේ වෙනත් අරමුණු. සමහර වෙලාවට සමහර මිනිසුන්ට උදව් කරන ස්වභාවයෙන් ඒ මිනිසුන්ගෙන් පිළිගන්න අවස්ථාවක් තිබෙනවා. සමහර මිනිසුන්ට උදව් කරන ස්වභාවයෙන් ඒ අයගේ යම් යම් දේවල් ලබා ගැනීමේ ස්වභාවීය තත්ත්වයේ තියෙනවා. දැන් සමහර වෙලාවට අපට පේනවා වැඩිහිටියෙකුට කවුරු හරි කෙනෙක් උදව් උපකාර කරනවා. එසේ නැත්තොත් එයාට අපොපස්ථාන කිරීමක් කරනවා. හැබැයි බැලූ බැලමටම පේන්නේ යා අපෝපස්ථානයක් කිරීම තමයි. නමුත් හිතයට යාගේ තියෙන්නේ යා සන්තකව තිබෙන යම් යම් දේවල් ලබා ගැනීමේ චේතනාවන් යුක්තව. කවුරු හරි කෙනෙක් දුවෙක් පුතෙක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට උදව් උපකාර කරනවා. බැලූ බැලමටම පේනවා සමහර ලාවට යා ගොඩාක් උදව් උපකාර කරනවා. හැබැයි ඒ දුවගේ පුතාගේ හෝ චේතනාවක් තිබෙනවා නම් අම්මගේ තාත්තගේ වස්තුව පැහැර ගන්නට එහෙම නැත්නම් ලැබෙන පෙන්ෂන් එක පැහැර ගන්නට එසේ නැත්තොත් වෙනත් දේවල් පැහැර ගන්නට යයි කියලා කියන හැඟීම ඒව ගන්නෝයි කියලා කියන හැඟීම තිබුණොත් එහෙම එතන යහපත් වූ චේතනාවකින් කරන ක්‍රියාවක් නෙවෙයි පින්වත්නි තිබෙන්නේ ලෝකයේ තුල මිනිසුන්ට යහපත් වූ චේතනාවකින් යුක්තව යම් කිසි දෙයක් කරනකොට ඒ ඵල විපාක කවදාහරි ජීවිතේ ලැබෙනවා සමහර වෙලාවට ඔබට මේ ආත්මේ නොවෙන්න පුළුවන් ඊළඟ ආත්ම භාවයේ එන්න පුළුවන් හැබැයි මේ ස්වභාව ධර්මීය මේ කුසල කුසල තියෙන ක්‍රියාවන් වල මේ සත්‍යතාවක් තිබෙනවා ජීවිතේ කවදාහරි දවසක ඔබට එහි යහපත් වූ චේතනාවෙන් යුක්තව කරන ක්‍රියාවන් වල ඵල විපාක ලබා ගන්නට පුළුවන් සමහරැත්තෝ ඒකයි සමහර වෙලාවට පුංචි දියක් කරලා විශාල ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙනවා
සමහර වෙලාවට පුංචි දියක් කරලා Tamange නම විශාල වශයෙන් කියන්න උන වර්ණාවට ලක් කරන්න උන එහෙම නැත්නම් විශාල බෝඩ් එකක් ගහන්න උන මෙන්න මේ ආදී වශයෙන් පුජ්‍යලංගේ මනස තුළ ක්‍රියාත්මක වෙන්නේම අර ඥාන චේතනාව යුක්තව දෙන දෙයට වඩා ඒ සිත තුළ තිබෙන්නේ තමන්ට කිසියම් ආකාරයක පටු සිතුවිල්ලක් ඒ නිසා අපි එක හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා මොකද හේතුව කොසල් රජතුමාගේ සිත් තුළ තිබුණේම අර පුරුෂයා ගෙනල්ලා රජවාසලෙහි රාජසේවී නිරත කරන්න මේක බැලු බැලමට පේනවා යහපත් වූ දෙයක් තමයි නමුත් රජතුමාගේ යටි හිතේ තිබුණේ වෙනත් තරමුණක් රජතුමා ඒ පුරුෂයා රාජමාලිකාවට ගෙන්නාගෙන ඒ රාජමාලිගාවේදී ඔහුට සේවයේ නිරත කිරීමක් කරනවා රජතුමා දන්නවා මේ මිනිසයා කිසියම් ආකාරයකින් විනාශයකට අමාරුවකට පත්කොලොත් අර කාන්තාව නිසක වශයෙන්ම තමන්ට ලබා ගන්න පුළුවන් රජතුමා ඒ වෙලාවේදී සඳහන් කරන්නේ මේ රාජපුරුෂයාට ඔබ රාජ්‍ය සේවයේ නිරත වෙන්න ඕනේ අර අහිංසක මිනිසයා කියන්නේ අනේ ස්වාමීනි මම රාජ්‍ය සේවී කියලා කියන එක මේක දන්නේ නැහැ ඒ නිසා මම මේ කටයුත්ත කරන්න සමර්ථ කෙනෙක් නෙමෙයි රජතුමා වේලයි සඳහන් කරන්නේ මේ රාජ්‍ය සේවය කරන්ටයි දැනගන්නම ඕනේ. ඒක නම් හරි අපූරු කතාවක් තමයි. අපේ දේශපාලනේ වගේ. කොහොම නමුත් රජතුමාගේ මේ කියමන පරිදි මේ පුරුෂයාට සිද්ධ වෙනවා එදාම රාජ්‍ය සේවයේ නිරත වෙන්න. දැන් රජතුමාගේ මනස තුල ක්‍රියාත්මක කරන සිතුවිල්ල ඔබට පේනවා කොයිතරම් බලවත් සිතුවිල්ලක් බවට පත් වෙලා තියෙනවද කියලා. රජතුමා ඒ වෙලාවේදී මේ පුරුෂයාට සඳහන් කරනවා මට නාගන්ට අවශ්‍යයි ඒ නිසා මේත යදුණක් ඉපිටින් තිබෙන විලට ගිහිල්ලා ඒ විලෙන් මල් සහ නෙළුම් මල සහ අනිකුත් දේවල් අරගෙන එන්න ඕනේ. අදම අරගෙන එන්න ඕනේ. පින්නත් නික ලේසි පහසු කටුයක් නෙමෙයි. ඒකෝර මෙයාට යන්න ඉන්නට යාන වාහන දෙන්නේ නැහැ. මෙයාට පාගමනින්ම යා යුතු වෙනවා. මම හිතන්නේ යදුණක් කියලා කියන්නේ සතපොම් 16ක පමණ දුරක් ගිහිල්ලා ආපහු එනවායි කියලා කියන එක මේක විශාල විශාල කටයුත්තක්. මේ අහිංසක මිනිසයා පින්වත්නි මේ විල බලාගෙන මේ අහිංසක මිනිසයා පිටත් වෙනවා. ඒ වෙලාවේදී රජතුමා රාජපුරුෂයන්ට උපදෙස් දීමක් සිදු කරන්නේ මේ රජවාසලේ තියෙන සියලුම දොරටු වහන්න ඕනේ. හැබැයි රජතුමා නියෝගයක් දුන්නා හවස් වෙන්න ඉස්සලා එන්න ඕනේ කියලා. මේ අහිංසක මිනිස්සේ ඒ වෙලාවේදී රාජපුරුෂයන් සියලුම දොරටු වල ඉබි අතුරු දාලා ඉවලා වුන් ඒ රැකවල් යොදාගෙන හිටියා. රජතුමා උපදේශයක් දුන්නා කිසිම කෙනෙක් මේ රජවාසල ඇතුළට ගන්න එපා කියලා. පින්නොත්නි ඒ වෙලාවේදී රජතුමා රාත්‍රී කාලෙදී නිින්දට යනවා. අපි අටුවාවේ පෙන්වන්නේ රජතුමාට වඳුරු නිින්දක් තිබුණායයි කියලා. හේතුව මොකද මේ බලවත් වූ සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ දැන් මෙතන නැති වෙලා තිබෙන්නේ කාම සිතුවිල්ලක්. ඒ කාම ගින්නක් ඇති වෙලා තිබෙන්නේ. ඒ කාම ගින්න තුල සිතුවිලි දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අර පුච්චලයා මරන්න ඕනේයි කියලා කියන චේතනාව. විනාශ ස්වභාවයට පත් කරන්න ඕනේයි කියලා කියන චේතනාව. අනිත් එක තමයි මේ පුරුෂයාගේ කාන්තාව එහෙම නැත්නම් එගේ විවාහක කාන්තාව ඒ ස්වාමි දියණිය රජතුමා තමන්ගේ වසඟට ගන්න ඕනේ කියලා කියන මේ කාම සිතුවිල්ල. මේ කාම සිතුවිල්ල නිසාම තමයි මේ දේශ සහගත සිතුවිල්ල කියලා කියන එක ඉපදලා තිබෙන්නේ. ඒ නිසා රජතුමා ඉදරින් දැන් මෝහයටත් පත් වෙලා තිබෙනවා. මනසේ මේ සිතුවිල්ල ක්‍රියාත්මක වෙනකොට රජතුමාට රාත්‍රී කාලයේදී යහපත් නිින්දක් ඇත්තේ නැහැ. වඳුරු නිින්දක් තිබුණ අයයි කියලා අටුවාවේ පෙන්වන්නේ හේතුව මොකද වඳුරු සමහර වෙලාවට බොහෝ වෙලාවට උන් ඉන්නේ ගස් උඩ අත්තක ඉල්ලිලා. ඔහුට නිින්ද යාගෙන එනකොට එකපාරට ඔහු වැටෙන්න යනවා. අහපව් අත්තල්ලා ගැනීමක් කරනවා. ජීවිතේට සමහර වෙලාවට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ පින්වත්නි මේ ප්‍රශ්නය ගැටලුව නිසා රාත්‍රී කාලයේදී ඔබ ජීවිතේ විඳපු අවස්ථාවක් තියෙනවාද? මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී බොහෝ වෙලාවට අපේ අම්මලා තාත්තලාට වැඩිහිටිය අයට සහෝදර සහෝදරියන්ට මැදි වයසේ ඉන්න අයට හඬ ගහලා ජීවිතය තුළ කියන්නට පුළුවන්කමක් තිබෙනවා නම් අපේ හාමුදුරනේ මම අහවල් ප්‍රශ්නයේ ගැටලුව නිසා මම මෙච්චර කාලයක් මං විඳ වුණා. මං අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක ගැටලුවත් එක්ක මම ජීවත් වෙනවා. මට දින ගණනාවකින් හොඳ නිින්දක් තිබුණේ නැහැ. රාත්‍රී දෙගොඩ හයාමයේ මට ඇහැරෙනවා. රායකට දෙකට මට ඇහැරුණාම එලිවට නිකන් මට නිින්ද යන්නේ නැහැ. මගේ ඔළුවේ මේ ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙනවා. ඔබට එහෙම කියනකොට අර රජවාසලේ ජීවත්වන රජතුමා, ඒ රජවාසලේ ජීවත්වන රජතුමායයි කියලා කිව්වේ කොසල් රජතුමාට බලන්ට රජවාසලක්. අපි හිතාගෙන ඉන්නේ හොඳ කාමරයක් තියෙනකොට, හොඳ මාලිගාවක් තියෙනකොට, සෝපහසු විදියට සියලුම දේවල් තිබෙනකොට රජ කෙනෙකුගේ මාලිගාව කියලා කියපුවාම අපිට හිතා ගන්නටත් බෑ.
සමහර වෙලාවට ඔය සවුදි අරාබි වගේ රටවල්වල ජීවත්වන ඒ ධන කුවීරයන්ගේ රජවරුන්ගේ ගෙවල්වල තියෙන මාලිගාවන් ඒ වගේ තියෙන ස්වභාවයේ තත්ත්වයේ බලනකොට අපට පේනවා කොච්චරනම් ඒතන්ගේ ජීවිත තුල සුකෝපවගී බවක් තියෙනවද කියලා. අපි ඒ විදේශ රටවල්වලට ඒ සවුදි අරාබි රටවල්වලට අපි ගිහිලා තියෙන නිසා ඒ ජීවත්වන ඒ බොහෝ දෙනෙක් අපිට කියනවා සමහර අය ඒ රාජමාලිගාවන් වල එහෙම නැත්නම් ඒ ධන කුවීරයන්ගේ නිවෙස් වල සේවය කරනවා. ඒත් සඳහන් කරන්නේ අපේ රජතුමාගේ අපේ එහෙම නැත්නම් වැඩ කරන ආයතනයේ ප්‍රධානියාගේ ගෙදර මෙන්න මේ වගේ මෙන්න මෙච්චර සැප සම්පත් තියෙනවා යා නිදා ගන්න කාමරේ මේ වගේ ඇඳ මේ වගේ මේ සියලුම දේවල් සඳහන් කරනවා. මම සඳහන් කරන්නේ කොසල් රජතුමාටත් ඔය කියන දේවල් තියෙන්න ඇති. අපි මනසින් හිතන කල්පනා කරන බොහෝ සැප සම්පත් තියෙන්න ඇති. හැබැයි ඒ වුණාට මොන සැප සම්පත් තිබුණත් ජීවිතේට මොන දේවල් තිබුණත් ඔහුගේ මනසට යම් ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ ඔහුට ඒ තිබෙන සුන්දරත්වයේ කිසිම දෙයක් දකින්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ පින්වත් යන එතනයි. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ ඔබේ මනසට අන්න ඒ ප්‍රශ්නෙට ගැටලුවට. එතකොට කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ අපි රාත්‍රී කාලයේදී දවස් ගණන් අපි විඳවීමක් කරනවා නම් ඒ මාලිගාව තුළ තිබෙන්නා වූ රජ සැප සම්පත් කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ නැහැ. අපිට ඒවා දැනෙන්නේ නැහැ. අපිට කෑමක් බීමක් ගත්තත් එහි තිබෙන සුන්දරත්වයක් සුවයක් රසයක් අපිට දැනෙන්නේ නැහැ. සියලුම දේවල් අපිට පේන්නේ බොහොම මලානික ස්වභාවයකට පත්වෙච්ච එකක්. ඒ නිසා මා මුලිමුත් ඔබට දේශනා කරන්නට යෙදුනේ මේ ප්‍රශ්න ගැටලු කරදර බාධක තිබෙන්නේ බාහිර ලෝකයේ තියෙන වස්තුවල නෙමෙයි. විතක සමහර වෙලාවට ඔබට ඔබේ මනසට ප්‍රියමනාප වූ දෙයක් ජීවිතයේ තුල ඇති වෙනකොට ඒ ප්‍රියමනාප වූ දේ තුල ඔබට සියලුම දේවල් සුන්දර විදිහට පේනවා. ඔබ හිතන්න කල්පනා කරන්න ඔබේ ජීවිතේට ප්‍රියමනාපම දෙයක් කිසියම් වෙලාවකදී ලැබිලා තියෙනවා. ප්‍රියමනාප සතුටුදායක ප්‍රවෘත්තියක් ඔබේ මනසට දැනිලා තිබෙනවා. ඔබේ පුතා විභාගේ පාස් වුණා, ඔබේ දුව රස්සාවක් ගත්තා, එහෙම නැත්නම් ඔබ ගැන ඉතාමත් මෙහෙලින් සඳහන් කරපු දෙයක් ජීවිතයට ලැබෙනකොට ඔබ ජීවත්වන දුප්පත් ගෙදර පවා පරිසරයේ පවා ඔබට ලස්සනට සුන්දර විදියට පේනවා. හැබැයි ඔබ මොනතරම් ඉහළම තලයක ඔබ ජීවත්වලා හිටියත් ඔබට යම් ආකාරයක අසුබ දෙයක්, අසුන්දර දෙයක්, ප්‍රියමනාප නොවන දෙයක් ඔබේ මනසට ඇහෙනකොට ඔබට ඒ සියලුම දේවල් අප්‍රිය දේවල් විදියට පේන්න පුළුවන්. ඒ නිසා ගෙදර ජීවත්වන සුරතල් සතෙක් පවා සමහර වෙලාවට අපිට අප්‍රිය වස්තුවක් විදිහට පේනන අවස්ථාවක් තිබෙනවා. රජතුමාට පේනවා මේ ප්‍රශ්නේ මේ විදිහටම තිබිලා තියෙනවා. මා මේ කතා ප්‍රවෘත්තියක් තුළ සඳහන් කරපු කාරණාවක් ගත්තේ හේතුව මොකද රජතුමාගේ මනස ගැන අපි මේ විදිහට කියවනකොට ඒ මනස කියලා කියන්නේ ඔබේ ජීවිතේට හැම පැත්තකින් බද්ධ කරගන්න පුළුවන්. රාත්‍රී කාලේ එතකොට රජතුමාට නිින්දක් ඇත්තේ නැහැ. රජතුමා කල්පනා කර කර ඉන්නවා. මෙන්න මේ විතර ඉන්නකොට පින්වත්නි අපිට සිදුවන කාරණාව තමයි අපිට සුවනින්දක් නැති වෙනකොට අපේ මනස තුළ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපිට නොයෙක් ආකාරයේ නපුරු සිහින පේනෙන්න පටන් ගන්නවා. දැන් ඔබට සමහර වෙලාවට ඔබේ මනසට එහෙම නපුරු සිහින පේන අවස්ථා තියෙනවා. ඔයගේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් එක්ක අපි වාද විවාද කරගෙන කෑකොස්සන් ගනිමින් බැන ගනිමින් මේ විදිහට ජීවිතය ගත කරනකොට රාත්‍රී කාලයේදී නිදා ගන්නකොට ඒ නිදා ගන්න වෙලාවේදී අපිට රාත්‍රියේදී නපුරු සිහින පෙනෙනවා. අර සාමාන්‍ය වශයෙන් ලෝකයේ තුල මනෝ විශ්ලේෂණය පිළිබඳව සඳහන් කරපු සිග්මන් ෆ්‍රොයිඩ් සඳහන් කරන්නේත් ওই කාරණාමයි. අපි නිසංසලව ඉන්න කාලයේදී උඩුහිත සහ යටිහිත ධර්මයේ තුල මෙහිම උඩුහිතක් සහ යටිහිතක් පිළිබඳව කතා කරන්නේ නැහැ. යටිහිතේ තිබෙන සමහර සිතුවිලි රාත්‍රී කාලයේදී නිසංසලව ඉන්නකොට ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඔබ තරහකාරීකක ජීවත් වෙනවා නම් තරහකාරයට ඔබට ගහන්න අවශ්‍ය නම් ඒත් ඔබට ගහන්න විදියක් ඇත්තේ නැහැ. හැබැයි රාත්‍රී කාලයේදී ඔබට ඒ පුජ්‍යලයාටව හීනින් එයාට ගහනවා. හීනින් ප්‍රේම කරන අවස්ථාවන් තිබෙනවා. හීනින් තවත් කෙනෙකුගේ දේවල් විනාශ කරන අවස්ථාවන් තිබෙනවා. හීනින් සමහරලාට ඔබ හිනා වෙන අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ විදියට අපට මේ විදියට දැනෙන්නෙම වෙන කිසිම දෙයක් නෙමෙයි අපේ මනස තුළ තියෙන සිතුවිලි දාමයක්ම තමයි පේන්නේ. පින්නත් එතකොට අපිට පේනවා කොසල් රජතුමාට රාත්‍රී කාලයේදී නිින්දක් ඇත්තේ නැහැ, වඳුරු නිින්දක් තිබෙන්නේ. මේ වඳුරු නිින්ද තියෙන වෙලාවේදී රජතුමාට නපුරු හීන පේනවා. මේක ගොඩාක් අටුවාවේ විස්තර කිරීමක් කරනවා.
ඊළඟට එයාට පේන්නෙම ඉතාමත්ම නරකාදීෙහි ජීවත් වෙන නර සත්‍යයන් හතර දිනක් ඇවිල්ලා එක එක අක්ෂරීය බැගින් සඳහන් කරලා යනවා. මේක නපුරු සිහිනයක්. පෙර රජතුමා මේකින් බය වෙනවා. ඔයetto දන්නවා සමහර වෙලාවට මේ සිහින කතන්දරවල යම් යම් ආකාරයේහි සත්‍ය අසත්‍යවන් දෙකම තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නා කාරණාවන් ප්‍රායෝගික වශයෙන් දන්නා කාරණාවන් ජීවිතය තුළ බත් දැකලා තිබෙනවා. දැන් මේ සිහින පිළිබඳව ගොඩාක් විස්තර කිරීම කරනවා. නමුත් මට පේන්නෙම සමහර කාරණාවන් දිහා බලනකොට අපේ මනස තුළ ක්‍රියාත්මක වන දේවල් සමහර කාරණාවන් සමහර සංඥාවන් විදියට ඔබේ මනසට දැනෙන්නත් පුළුවන්. එවැනි සිදුවීම් අපට අපේ ජීවිතය තුළ ඕනතරම් අපි අත්දැකීම් ලැබලා තියෙනවා. නමුත් ඒ කාරණාව පිළිබඳව නිමී මා විග්‍රහයට ලක් කරන්න උත්සාහ කරන්නේ අපේ මනසට ඇතිවෙන මේ සිතුවිල්ල තුළ මොනතරම්නම් අපි දැවීමක් පිච්චීමක් ජීවිතය තුළ ඇතිවෙනවද කියන කාරණාව පැහැදිලි කරන්න. රජිතමා උදේ පාන්දර නැගිට්ටාම ඒ නැගිට්ට වෙලාවේදී රාත්‍රී කාලයේදී දැකපු මේ සිහිනී පිළිබඳව එක්තරා ආකාරයකට ඔහු වික්ෂිප්ත තත්යකට පත් වෙනවා. ඔබත් සමහර වෙලාවට රාත්‍රී කාලයේදී නිදා ගන්නකොට ඒ නිදා ගන්න වෙලාවේදී මේ ආකාරයකට නපුරු සිහිනයක් දැක්කොත් ඊට පහවදා උදේම නැගිටලා ඒ ගැන කල්පනා කරනවා හිතනවා. සමහරට අසුබ නිමිත්තක් දැක්කොත් ඒ අසුබ නිමිත්ත පිළිබඳව හිතමින් කල්පනා කරමින් අපි වික්ෂිප්ත තත්යකට පත් වෙනවා. පින්නත්නි අපිට තේරුම් ගන්නට අවශ්‍ය වෙන කාරණාව තමයි එයයි අපි සඳහන් කරන්නේ රාත්‍රී කාලයේදී නිින්දට යනකොට අර පුළුවන් තරම් මෛත්‍රී භාවනාව සිද්ධ කරලා. ඒතර මෛත්‍රී භාවනාව සිද්ධ කළා කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජහායනා කරලා දෙවියන්ට පින් දීලා එහෙම නිදාගත්තට පස්සේ මනස තුල එක්තරා ආකාරයකට සංසුන් ස්වභාවයක් තිබෙනවා. අපි නිදා ගන්නට යන්නේ කොහොමද? ප්‍රශ්නයක් ගැටලුවක් එක්ක. එතකොට ඇඳේ ඉන්නකොට ඒ ප්‍රශ්නෙත් ගැටලුවත් එක්ක තමයි අපි ගනුදෙනු කිරීමක් කරන්නේ. මනස සංසුන් තත්යකට පත් වෙලා නැහැ. ඒත් අපිට ආනාපාන සතිය වගේම විශේෂයෙන් මෛත්‍රී භාවනාව වගේ එකක් රාත්‍රී කාලයේදී අපිට පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මෙත්තානිසංස සූත්‍රයේදී අපිට පේනවා සුඛං සුපති සුඛං මේ ආදී වශයෙන් සඳහන් වන කාරණාවන් පෙන්වන්නෙම අර නපුරු සිහින පේන්නේ නැහැ හොඳට නිදා ගන්න පුළුවන් උදේ පාන්දරෙම ඉතාමත්ම හොඳින් ප්‍රබෝධමත්ව සිතකින් අවදි වෙන්න පුළුවන්. නැතිනම් ප්‍රායෝගික වශයෙන් අපි බොහෝ දිනක් අපට අපේ ජීවිතය තුළ මේ කියන ක්‍රියාවලිය තුළ නිරත වෙන්නේම නැහැ. හැබැයි අපි දන්නවා අපි ධර්මයේ ශ්‍රවණය කරන බොහෝ පින්නතුන් රාත්‍රී කාලයේදී නිදාගන්නෙම ඔය කියන මෛත්‍රී සහගත චේතනාවෙන් යුක්තවයි. අපි දන්නවා අපේ නිත්‍යපින් රේඩියෝෙහි එළිවෙරණකම් ඔබට පිරිස් දේශනාවන් ශ්‍රවණය කරන්න පුළුවන්. එවැනි තැනකට Tamanගේ මනස යොමු කරගෙන කාලය ගත කරනකොට නිරන්තරයෙන්ම මනසට පුදුමාකාර විදිහේ සෝයක් දැනෙනවා. ඒ පිරිස් සොරිය කියලා කියන්නෙම පින්වත්නි පුදුමාකාර විදිහේ මානසික වශයෙන් සංසුන් තත්යකට පත්වෙන අවස්ථාවක්. අද නූතන මනෝවිද්‍යාඥයන් පවා සඳහන් කරන්නේ මේ ලෙඩුන්ට පවා ඒ වගේම අනිත් අයට පවා රාත්‍රී කාලයේදී සජ්ජහායනා කරන පිරිත් සොරය එය ඇසීමට සලස්සන එක ඉතාමත් වටිනවා. අපි ශ්‍රවණය කිරීමේදී හොඳට මතක තියාගන්න මුළු පලාතටම ඇහෙන්න දාන්නේ නැතුව විශේෂයෙන් Taman ඉන්න තැන Tamanගේ නිවස නම් Tamanගේ කාමරේ නම් Tamanට විතරක් ඇහෙන විදිහට ඒක විශේෂයෙන් ශ්‍රවණය කරන්ට ලැබෙනවා නම් ගොඩාක් වටිනවා. විශේෂයෙන් අපේ ආච්චිලා සීලා අම්මලා තාත්තලාට මම ආදරෙන් කියන්නේ ඔබේ නිවසේ සමහර වෙලාවට ඉගෙන ගන්න දරුවන් සිටිනවා. පාසල් යන වයසේ දරුවන් සිටිනවා. විභාග වලට පිනි සිටින දරුවන් සිටිනවා. යම් යම් ආකාරයේ මානසික පීඩාවන්ට පත්විච්ච අයත් ඉන්නවා. ඒ නිසා ඔබ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරනකොට හෝ සමහර වෙලාවට විවිධාකාර විදිහේ නොඑක් ධර්ම කටයුතු පිළිබඳව කරනකොට අන්නයිට හිරිහෙරයක් නොවන ආකාරයකට ශ්‍රවණය කරන්ට ඔබ බොහෝ සෙයින් වග මහන්සි ගත යුතු වෙනවා. හේතු මොකද? එහෙම නැත්නම් අපි කරන ක්‍රියාවෙන් තවත් අයකට පීඩාවක් හිංසාවක් වෙනවා නම් එතන කිසියම් අනර්ථයක් සිද්ධ වෙනවා. පිනදි මහබට සඳහන් කළේ ඒ නිසා රාත්‍රී කාලයේදී යහපත් සිතුවිල්ලකින් යුක්තව නිදාගන්නකොට අපිට ගොඩාක් අපේ ප්‍රශ්න ගැටළු අමතක කරන්න පුළුවන්. උදේ පාන්දර නැගිටිනකොට යහපත් වූ මනසක් තියෙනකොට ඒ දවස පුදුමාකාර විදිහේ ප්‍රබෝධමත් බවක් තිබෙනවා. අර මනස තුළ තිබෙනා වූ සමහර විදියේහි අසුබවාදී සිතුවිලි උකටලි භාවයට පත් වෙලා ඒ වගේම බොහොම ඍණාත්මක විදියට ඒ සිතුවිලි උපදිනකොට ඊට පසු වෙනදා තමන්ගේ කටේතු සියල්ලක්ම අවුල් සහගත තත්යකට පත් වෙනවා. පුංචි දරුවන්ට පවා මේ කටේතුබ කියලා දේ යුතු වෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න ගැටළු මැද්දේහි වාද විවාද කරගනිමින් එකිනෙකා නොඑකා කරේ කා කොටා ගැනීම එක ජීවත් වෙනකොට අපේ ජීවිතේ සම්පූර්ණයෙන් අවුල් සහගත තත්ත්වයට පත් වෙලා මනස තුළ කිසිදු ආකාරයක නිදහසක් ඇත්තේ නැහැ.
දැන් රජතුමා උදේ පාන්දරම නැගිටලා කල්පනා කරනවා රාත්‍රී කාලයේදී මේ ඇතිවිච්ච නපුරු සහගත සිතුවිල්ල කොයි වගේද කියලා. ඒ සිතුවිල්ල විශේෂයෙන් සඳහන් කරනවා තමන්ගේ රජවාසලේ ඉන්න බමුණන්ට. බමුණන් සඳහන් කරනවා මම මේ ආකාරයේහි නපුරු සිහිනියක් ඊ රාත්‍රී කාලයේදී මම දැක්කා. ඒ නිසා මේ සිහිනිය පිළිබඳව පලාපල කොහොමද? පින්වත්නි ඒ වෙලාවේදී බමුණන් සඳහන් කරනවා ස්වාමීනි මේක නම් මහ පුදුමාකාර විදියේ නපුරු සිහිනියක්. මේක ඔබතුමාගේ රාජ්‍යයට ඔබතුමාගේ ජීවිතයට මේක ඍජුවම බලපානවා. ඒ නිසා මේකෙන් ගැලවෙන්න නම් මේ සත්තු 500 ගෙනල්ලා බිලි පූජාවක් කරන්න ඕනේ. පින්වත්නි මෙන්න මේ වෙලාවේදී මල්ලිකා දේවියට ඇහෙනවා මේ බිලි පූජාවට සූදානම් වන අවස්ථාව. සත්තු 500ක් 500 ගාන ගෙනල්ලා රාජමාලිගාවේ රාජාංගණයේ තබාගෙන සිටිනවා. ඒ කල්පනා කරන මේ මොකක්ද කියලා. ඒ විලාවේදී කොසල් රජතුමාට සඳහන් කරනවා ගිහිල්ලා රජතුමනි ඔබ මොකද්ද කලකිරලා ඉන්නේ. ඒ විලාවේදී රජතුමා කියනවා ඔයා මගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු ගැන ඔයා කතා කරන්නේ. ඔයා වෙන වෙන දේවල් ගැන කතා කරන්නේ. සමහරවිට ඔබට පේනවා ඇති මෙතනත් වාද විවාදයක් තියෙන්නේ. එතකොට අපිට පේනවා අපේ සිතට ඇතිවෙච්ච යම් ආකාරයක බැසගත්තු සිතුවිල්ලක් නිසා බැසගත්තු සංඥාවක් නිසා අපි ඒක කොච්චර පීඩාවකට පත් වෙලා රජ කෙනෙක් වුණත් පීඩාවකට පත් වෙලා එයින් බිඳවනවාද කියන කාරණාව. ඒ වෙලාවේදී මල්ලිකා දේවී අහනවා ඔබට තියෙන ප්‍රශ්නේ මට කියන්න. මම ඔබට උත්තර දෙන්න කැමතියි. ඒ වෙලාවේදී සඳහන් කරනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒ වෙලාවේදී කියනවා ඇයි මේ සත්තු ගෙනල්ලා ඉන්නේ මේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න පූජාවක් තියන්න. බිලි පූජාවක් තියන්න. පින්වත්නි අපටත් අපේ ජීවිතයේ තුල ප්‍රශ්න ගැටලු ඇති වුණාම ඔයetto ඔය විදියට නොයික ආකාරයේ බලිබිලි පූජාවන් තියන්න උත්සාහ කරනවා. හැබැයි ඒක අනර්ථ ක්‍රියාවක්. ඊට වඩා වඩාත් හොඳම දේ තමයි ඔබේ මනසට මේ ධර්මය ලං කර ගැනීම. මේ ධර්මයේ හොඳට තේරුම් ගන්නකොට මේ මගේ මනස තුල මෙතිවිච්ච ක්‍රියාවලියක් යයි කියලා තේරුම් ගන්නකොට මේ මනස සංසුන් කරගන්න ක්‍රමවේදයක් මම සකස් කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවාද යයි කියලා කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ බලිබිලි පූජාවන් වලින් කරන්න තියෙන සීලම දේවල් ඔබට මේ ධර්මයේ තුලින් කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ විලාවේදී මල්ලිකා දේවිය අඬගහගෙන යනවා ලෞතරා බුදුරජාණන් වහන්සේ සමීපයට. මල්ලිකා දේවිය රජතුමා කොසල් රජතුමා රැගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ ඒ විලාවේදී දේශනා කරන රජතුමනි මේ දෙකපු හේනින් ඔබට කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්තේ නැහැ. ඔබේ රාජ්‍යයට බලපාන්නේ නැහැ. මේ රාජ්‍ය කඩාගෙන වැටෙන්නේත් නැහැ බිඳ වැටෙන්නේත් නැහැ. හැබැයි මෙන්න මේ ආකාරයකට ඔබ නපුරු සිහිනයක් දැකලා තිබෙන්නෙම වෙන කිසිදු හේතුවක් නිසා නෙමෙයි. මේ සත්‍යයන් පෙර ආත්ම භාවයන් වල කරපු පරදාර සේවනයේ වගේ අකුසල කර්මයන් නිසා උන් තාමත් නරකාදීෙහි යම් ආකාරයක දුක් විඳිනවා. ඒ දුක් විඳින සත්‍යයන් තමයි ඔබට පේනුනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් ඔබ පරිස්සම් වෙන්න ඔබට ඔබේ මනසට ඇතිවිච්ච මේ සිතුවිල්ල නිසාම තමයි ඔබට මේ බොහෝ දේවල් උදා වෙලා තිබෙන්නේ. පින්වත්නි අපට බලන්න මෙතන හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන කාරණාව තමයි මා ඔබට සඳහන් කරන්නේ ඔබේ මනසට ඇතිවිච්ච මේ සිතුවිලි සහගත ස්වභාවය නිසාම ඔබ ලෙඩෙක් බවට පත් වුණා. රජතුමා ලෙඩෙක් බවට පත් වුණා. රජතුමා රාජ තේජවන්ත විදියට ජීවත් වෙන්න ඕන කෙනෙක්. එහෙත් ඔහුට ඇතිවිච්ච මේ පහත් සහගත සිතුවිලි ස්වභාවය නිසාම අපට පේනවා රජතුමාගේ මනස තුල යම් ආකාරයක මේ ලෙඩෙවිච්ච ස්වභාවයකට පත් වෙලා ඉන්න. එතකොට මේ ලෙඩෙක් බවට පත් වුණාම අනිකුත් කිසිදු දෙයක් Tamanගේ ජීවිතය තුල කරගන්න ලැබෙන්නේ. එතකොට මේ වගේ සිතුවිලි ස්වභාවයක් ඇති වෙන්නේ ඇයි? දැන් මේ කලා විවාද සූත්‍ර දේශනාවේදී අපිට පෙන්නනවා මේ කලහයත් විවාදයත් කොතනින්ද හටගන්නේ? පරිදේවියත් ශෝකියත් කොහොමද හටගන්නේ? ශෝකී කියලා කියන්නේ මොකක්ද? ජීවිතේ හැමදාමත් ඔබ ශෝක විඳින අවස්ථාවන් තිබෙනවා. මිනිසුන්ට ජීවිතයේ තුල නොඑක ආකාරයේහි වස්තු ආභරණ තිබෙනවා. රන්, රිදී, මුතු මැණික්, මිල මුදල්, ඒ වගේම කුඹුරු, තමන් ප්‍රිය කරන වස්තු මේ බොහෝ දේවල් විනාශස් ස්වභාවයට පත් වෙනකොට ඔබ කැමති දේවල් විනාශස් ස්වභාවයට පත් වෙනකොට ඔබේ මනසට කිසියම් ශෝකී ස්වභාවයක් ඇති වෙනවා. ඔබ හරිහම්බ කරගත්ත දේවල් සමහර සත්‍යයන් මිනිසු විසින් පැහැර ගන්නකොට ඔබට යම් ශෝකී ස්වභාවයක් ඇති වෙනවා. අමුදරුවන් සහ ප්‍රිය කරන වස්තුන් නැති වෙලා යනකොට විනාශස් ස්වභාවයට පත් වෙනකොට ඔබට යම් ශෝකී ස්වභාවයක් ඇති වෙනවා. ඒත් රෝගකාරක තත්ත්වයන්ට පත් වෙනකොට
ඔබට ඔබේ සිත දැඩි ආකාරයකට රෝගී තත්යකට පත් වෙනවා. දැන් ඔබ හිතන්න කල්පනා කරන්න මේ ජීවිතයේ තුල මේ සංසාරයේ තුල මේ ජීවිතයේ තුල විතරක් නෙමෙයි මේ ශෝකී ස්වභාවයට අපි පත් වෙලා තිබෙන්නේ. මේ සසරේ ජීවත් වෙන අපි හැම ආත්ම භාවයකම මේ ත්‍රිලෝකයේ තුල ජීවත් වෙන සෑම සත්‍යයක්ම මේ දුක්ඛිත ස්වභාවයකට අපි ගොඩාක් වෙලාට පත් වෙලා තියෙනවා. ඔබ ප්‍රිය කරන වස්තු ප්‍රමාණය ගොඩාක් වැඩි වෙන්න යම් වස්තුවකට ප්‍රිය කරනවාද ඒ ප්‍රිය කරන ස්වභාවය වැඩි වෙන්නම ඔබට ඇති වෙන ශෝකී ස්වභාවය ගොඩාක් වැඩි. ඔබ දන්න සමහර වෙලාවට අපට අපි මේ තියෙන ප්‍රශ්නේ ගැටලුව නිසාම මේ ප්‍රිය කරන වස්තුවක් නැති වෙන්න ගියපුවාම ඒ ආරක්ෂා කරගන්න මොනතරම් දුකක් වේදනාවක් විඳිනවද? සමහර මිනිස්සු අවසානයේදී බැරිම තැන තමන්ගේ සීවිදි නසා ගැනීම පවා සිද්ධ කරනවා. ඒ නිසා ප්‍රිය වස්තුවකට දක්වන කැමැත්ත මත අපිට හැමදාමත් ශෝකී ස්වභාවයකට පත් වෙන්න සිදු වෙනවා. ලෝකයේ තුල නිදහස් වීමයි කියලා සඳහන් කරන්නෙම පින්වත්නි මෙන්න මේ කින ප්‍රිය වස්තුන් වලින් අපි නිදහස් වෙන්න අවශ්‍ය වෙනවා. අපේ මනස තුල තමයි මේ සියලු දේවල් වල බැඳීම් සහගත ස්වභාවයන් නැති වෙලා තිබෙන්නේ. ඔබ දන්නවා පරිදේවිය කියලා කියන්නේ මෙතන සඳහන් කරනවා පරිදේවිය කියන වචනය. ඔබ දන්නවා ඥාති වේශනයක් ඇති වුණාට පස්සේ ඔබට බොහෝ වෙලාවට ඔබ අඬනවා, වැළපිනවා, ශෝක කරනවා. ජීවිතේ සමහර වෙලාවට ඔබ හිතන්ට කල්පනා කරන්ට මේ විදියට කියන වචන කියමින් ඔබ අඬලා වැළපිලා තිබෙනවාද? ඔබ සමහරට කියනවා අනේ මගේ අම්මේ, අනේ මගේ තාත්තේ, අනේ මගේ පුතේ, අනේ මගේ ස්වාමියා, අනේ මගේ බිරිඳ, ඔය අය කොහෙද ගියේ? ඇයි මෙහෙම වුනේ? සිංහෙක් වගේ හිටපු කෙනාට ඇයි මෙහෙම වුනේ? මෙන්න මේ ආකාරයකට අපින් වෙන් වෙලා යන, අපින් නැති වෙලා යන, අපින් අහිමි වෙලා යන යම් යම් පුජ්‍යලයන් පිළිබඳව, වස්තු පිළිබඳව නොඑක් ආකාරයේ ඒ වගේ තිබෙන ගුණ කියමින් සඳහන් කරමින් අපි සුසුම් හෙළමින් කඳුළු සරමින් කෙල පෙරාගෙන සමහර වෙලාවට මේ ශබ්ද පැවැත්වීම තමයි පරිදේවය කියලා කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම ඇඬීමටත් කියන නමක්. අපේ ජීවිතයේ තුළ අපි කොච්චර දේවල් එහෙම කරලා තිබෙනවද? ඔබේ මනසට එවැනි සිතුවිලි කොච්චර ස්වභාවයක් ඇතිලා තිබෙනවද? ඒවනි ස්වභාවයක් ඇති වෙනකොට සමහර වෙලාවට අපට අපේ පාලනයකින් තොරව අපේ මනස ක්‍රියාත්මක කරන, අපේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. අපි ඒ වෙලාවට සමහරලාට බිත්ති වලට ඔළුව ගගහ අපි අඬනවා, වැළපිනවා, ශෝක කරනවා. බිම පෙරලෙමින් සමහරලාට අඬනවා, වැළපිනවා, ශෝක කරනවා. පින්වත්නි බලන්න මේක ඇති වෙන්නේම ඇයි? ඇයි අපි කලහයක් ඇති කරගන්නේ? අපි ඇයි සඬු සරවල් නැති වෙන්නේ? ඇයි අපි විවාද කරගන්නේ, වචන හුමාරු කරගන්නේ? ඇයි පරුස වචන සඳහන් කරන්නේ? ඇයි ඇයි අපි සමහර විතර පුදුමාකාර විදියෙහි අපි යම් යම් වස්තුන් පිළිබඳ මසුරුකමක් අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ? ඇයි අපි මාන්නයක් ඇති කරගන්නේ? අනිත් මිනිස්සු පහත් කරලා කතා කරන්නේ ඇයි? ඇයි අපි සමහරලාට හිස් වචන, එහෙම නැත්නම් ප්‍රලාප වචන ප්‍රකාශයට පත් කරන්නේ? මේ සියලුම දේවල් වලට ලෝතර බුදුරජාණන් වහන්සේ මේ කලහ විවාද සූත්‍රයේදී පැහැදිලි කිරීමක් කරනවා. ඇයි මේ වගේ දේවල් ඇති වෙන්නේ? ඒ දේවල් වලට ඇති වෙන ප්‍රධානතම හේතුව තමයි ප්‍රියා පහූතා කලහ විවාද. මේ සියලුම වාද විවාද සහ මුලින් සඳහන් කරපු කාරණාවන් සියල්ලටම පින්වත්නි පාදක වෙන්නේ ප්‍රිය වූ වස්තුවකට අපි දක්වන කැමැත්ත නිසාමයි. එහෙනම් මේ ලෝකයේ තුල යම් ප්‍රශ්නයක්, ගැටලුවක් මිනිසුන්ට ඇති වෙනවා නම් ඒ ප්‍රශ්න, ගැටලු සහ සිළු දේවල් වලට මූලික හේතුවක් තමයි ප්‍රියමනාපෝ වස්තු වලට අපි දක්වන කැමැත්තම. මේ ප්‍රියමනාප වස්තුවකට අපි දක්වන යම් ආකාරයේ ප්‍රිය ස්වභාවය නිසා මේ දේශනාවේදී පැහැදිලි කරනවා මේ ලෝකයේ තුල මේ ප්‍රිය වූ වස්තු ඇති වෙන්නේ මොන නිසාද කියලා. ප්‍රිය වූ වස්තු වලට මෙවිනි ස්වභාවයක් ඇති වෙන්නේ අපේ සිත තුළ උපන්නා වූ කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්ද, කාමය කියලා කියන්නේත් කැමැත්ත, ඡන්දේ කියලා කියන්නේත් කැමැත්ත. කාමච්ඡන්ද බලවත් වචන දෙකක් එකට එකතු වුණාට පස්සේ භාෂාවෙහිින් වැඩි අර්ථයක් නිෂ්පාදනය වෙනවා, එහෙම නැත්නම් උපදවන්න පුළුවන්. කාමච්ඡන්ද කියලා කියන්නේ බලවත් කැමැත්ත. එතකොට ලෝකයේ තුල මේ වස්තුන් වලට අපි කිසියම් ආකාරයක වඩාත් කැමැති සහගත ස්වභාවයක් අපේ ජීවිතය තුළ අපි ඇති වෙනවා. එතකොට සඳහන් කරනවා මේ කාමච්ඡන්දී ඇති වෙන්නේ ඇයි? කාමච්ඡන්දී ඇති වෙන්නේම තෘෂ්ණා සහගත ස්වභාවය නිසාමයි. මේ තෘෂ්ණා සහගත ස්වභාවය ඇති වෙන්නේ ඇයි? තෘෂ්ණා සහගත ස්වභාවය තියෙන්නේම ලෝකී තිබෙන වස්තු වලට අපේ යම් ආකාරයක ප්‍රියමනාප ස්වභාවයක් තිබෙනවා. ඒ ප්‍රියමනාප ස්වභාවය ඇති වෙන්නේ කොහොමද? එතන ඇති වෙනවා සුඛ වේදනාවක් ඇති වෙනවා, දුක්ඛ වේදනාවක් ඇති වෙනවා.
එමනතම් මධ්‍යස ස්වභාවයේ වේදනාවක් ඇති වෙනවා ලෝකී තුල මිනිසුන්ට මේ ප්‍රියයයි කියලා හිතන ප්‍රියමනාපයයි කියලා හිතන වස්තුවලට අපේ සිතට ඇතිවෙන්නා වූ මේ ප්‍රියමනාප ස්වභාවය නිසාම බැඳීම් සහගත ස්වභාවය නිසාම තමයි පින්වත්නි මේ ප්‍රශ්න ගැටලු සියල්ලක්ම අපේ ජීවිත තුල ඇති වෙන්නේ ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනවායි කියලා කියන එක අපි ජීවිතයේ තුල අපි දැනගත්ත දෙයක් අහලා තිබෙන දෙයක් තොරමී ස්පර්ශයත් එක්කම මේ ඇතිවෙන ස්වභාවය තත්ත්වයක් එක්කම ඔබට තීරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ ලෝකී තුල ඔබ කොයි තරම් යම් යම් දේවල් වලට බැඳීම් සහගත තත්යකට පත් වෙලා තිබෙනවද කියලා තීරුම් ගන්නම අවශ්‍ය වෙනවා නැත්නම් දල්ලං බන්ධනමාව දීරා කියලා භාග්‍යතුන් වහන්සේ අපට අවබෝධාරණය කරන්ටත් යෙදුනේ මේ ලෝකී තුල මිනිස්සු බන්ධන වලට යටත් වෙලා තිබෙනවා ඔබ ඔබේ ජීවිතයේහි නිදහසක් නැයයි කියලා කියන්නෙම ඔබේ සිත බන්ධනයකට යටත් වෙලා තිබෙනවා සමහර වෙලාවට සමහර ඇත්තන් කියන්නේ මම දැන් ප්‍රශ්න ගැටළුන් නිදහස් මගේ දුව පුතා විවාහ වුණාට පස්සේ මම දැන් නිදහස් කෙනෙක් බවට පත් වෙනවා මම ඉඩකඩම් ඔක්කොම ලියලා දුන්නාට පස්සේ මම දැන් නිදහස් කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා පින්වත්නි ඔබ එහෙම කිව්වට ඔබ භෞතික වශයෙන් ඔබේ දේවල් ඔබ අත්හැරියට ඔබ මනසින් සමහර දේවල් අත්හැරලා නැහැ ඒ නිසා කිසියම් කෙනෙකුට මේ ලෝකයේ තුල තිබෙන වස්තුවල බැඳීම් සහගත ස්වභාවයන් වල තිබෙන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණී ඔබට දකින්නට හැකියාවක් තිබෙනවා නම් මොනතරම් බැඳීම් සහගත ස්වභාවයක් තිබුණත් ඒ බැඳීම් සහගත ස්වභාවය ටිකින් ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස්සස් ස්වභාවයට පත් වෙනවා අවසානයේදී මැරෙනකොට සත පහක දෙයක්වත් ගෙනියන්නේ නැහැ සත පහක දෙයක්වත් ඔබේ පිටිපස්සෙන් යන්නේ නැහැ ඔබ කරගත්ත කුසලා කුසල කර්මයන්ට අනුකූලව ඔබ උපදවාගත්ත ධර්මයේ තුලින් ගොඩනගාගත් ශක්තිය මිසක්කා වෙන කිසිදු දෙයක් ඔබට ඔබේ ජීවිතය රැකවරණයේ පිණිස ඔබේ ජීවිතයට ඔබේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ ඊළඟ භවයක උත්පත්ති ලැබනවා නම් ඒ උත්පත්ති රැකවරණය සඳහා කිසිදු භෞතික වස්තුවකින් ඔබට රැකවරණයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා අද මැරෙයිද හෙට මැරෙයිද ලබන සතිය මැරෙයිද මේ කියන අවිනිශ්චිත ලෝකයක් තුල ඉඳගෙන අපි කලහ විවාද කරගනිමින් අපි මේ ගත කරන ජීවිතේ කුමක්ද ඔබට ඔබේ මනසට නිදහසක් නැත්තම් ඔබට නිින්දක් නැත්තම් උදේදලා රාත්‍රී කාලයේ ඔබේ මනස තුල තිබෙන්නේ දුක්ඛිත සහගත ස්වභාවයක්ද ඔබේ ජීවිතයේ තුල තිබෙන්නේ බොහොම අසෝභවාදී සිතුවිල්ලක්ද ලඩක් දුකක් කරදරයකින් ඔබ පෙළෙනවාද ඔබ හිතනවා නම් ඔබේ ජීවිතේ හැමදාමත් අපල කියලා මේ සියලුම දේවල් බාහිර ලෝකයේ තුල ඇති කරගත්ත දේවල් නෙමෙයි මේ සියලුම දේවල් ඔබේ මනස තුළම ගොඩනගාගත්ත සිතුවිලියයි කියලා කියන කාරණාව පින්වත් ඉතාමත්ම හොඳින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්න ඉදිරිච්චි මේ සුත්ත නිපාතේ කාල විවාද සූත්‍ර දේශනාව පදනම් කරගෙන කොසල් රජතුමාගේ මනසට ඇතිවිච්ච සිතුවිලක් පිළිබඳව මා ඔබට විග්‍රහ කළේ මෙය ලෝකී පිළිබඳව කියන කතන්දරයකට වඩා මෙය ඔබ ඔබ ගැනම කියන දෙයක් බව ඉතාමත් මුදින් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි සියල්ලම අත්තරු තන සියල්ලම නිදහස් වූ තන අපේ හිතේ පුදුමාකාර විදිහේ සතුටක් තිබෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් අපේ ජීවිතයේ තුල අත්හැරීමේ පුරුද්ද පටන් ගත්තට පස්සේ ක්‍රමානුකූලව පුදුමාකාර විදිහේ සැනසීමක් ජීවිතයේ තුල උදා කරගන්න පුළුවන්. එනිසා ඒ සංසාර ගමන ඔබට කෙලෙස් සහිත වූ මේ ගමන නිමා කරන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි විශේෂයෙන් මා සඳහන් කරන්න කැමති පසුගිය සතිවල අපේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිණ විහාරස්ථානයේට වාර්ෂික වශයෙන් තමන්ගේ මිය ගියපු කවුරු හරි කෙනෙක් සිහිපත් කළ කිසියම් දිනයක් උපන් දිනයක් සිහිපත් කළ ඔබට මා සඳහන් කළා අපේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා 18 නමක් විශේෂෙහි දානයක් ඔබට වාර්ෂික වශයෙන් පූජා කරන්න පුළුවන් ඒ සඳහා අපට උදව්පකාර කරපු ඒ සඳහා සම්බන්ධලා සිටින අපේ පින්වත් හැම දිනාටම අපි සෑම දවසකම විහාරස්ථානයේ උදේ හවසත් වන්දනාමාන කරන විට ඔබට පින් දීමක් කරන බව ඉතාමත් මෙත් සිතින් කරුණාවෙන් සිහිපත් කරනවා මේ සඳහා කිසියම් කෙනෙකුට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා මගේ නමට විද්‍යානන්ද මහපිරිවෙන විහාර පරමාතිලය කියලා කියන නමට ඔබට ලිපිණයක් කියවීමින් ඔබට ඒ සඳහා දිනයක් ලබා ගන්න පුළුවන් එසේ නැතොත් 0.7184 81 80 82 0.7 වතුණයි
අනුවයි විසි පහයි විසිහාය බිින්දුවයි හතයි එකයි හතරයි අසුව එකයි අසුවයි අසෝ දෙක බිින්දුවයි හතේවත් වනයි අනුවයි විසි පහයි විසිහාය කියන මගේ ජංගම දුරකතනට කතබඳව තොරතුර දැනගන්න ටේසිං ඔබ මේ රාත්‍රී කාලෙදී කතා කරන්න එපා ඒවගේම අපි තරමක් දුරට අවිවේක තත්ත්වයෙන් සිටින නිසා ඔබ කාල වේලාවන් හරියට බලලවලා කතා කරන්න යම් විදියකින් ඔබ කතා කරන වේලාවකදී අපි ඔබේ දුරකතනයට අමුතුමක් දුන්නේ නැතුණත් කතා කළේ නැතුණත් පසු වේලාවෙදි මම කතා කරන්න උත්සාහ කරනවා කිසිම ස්වාමින් වහන්සේ නමකට මගේ අවවාදය තමයි දවල් 11 ඉඳලා දවල් 2 වෙනකන් කතා කරන්න එපා ඒ කාල පරිච්ඡේදයේ තුල උන්වහන්සේලා විවිධ වැඩසටහන් වල ක්‍රියාත්මක වෙන නිසා අපිට පේනවා යම් යම් ආකාරයේ අපහසුතාවයන් නැතිනවා ඔබ කාල වේලාවන් හොඳට බලලිවිලා ඒ සඳහා කතා කරන මෙන් තාමත්ම මෙත්සිතින් යුක්ත කරුණාවීක්තු සිහිපත් කරනවා පින්වත්නි අදත් මේ රාත්‍රී කාලයේදී මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්මන්තු දායකත්වයේ ලබා දුන්නා කලුතර වස්කඩුව දෙදිවල හන්දිය පදිංචි පුබුදු කල්දේරා මහතා සහ දිලක්ෂි මල්මි මහත්මියතුළු පෞලේ සියලු දෙනා විසින් එයතන්ගේ ප්‍රධාන පරමාර්ථය බවට පත්වලා තිබෙන්නේ අද දිනේ උපන්දිනේ සමරන පුබුදු කල්දේරා මහතාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්ට විශේෂයෙන් අපි එතුමාට කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ප්‍රාර්ථනා කරන සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේම මේ මාස 12 වෙනි දින 71 වෙනි උපන්දිනේ සැමරු සිරිපාල පියතුමාටත් මේ මාස 21 වෙනි දින 61 වෙනි උපන්දිනේ සමරන කුලසිරි කල්දේරා පියාණන්ට ප්‍රඥාව අවදි වී ඉක්මනින් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස විශේෂයෙන් මේ උතුම් දේශනාව ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා දේශනී පෙවැත්තු ස්වාමින් වහන්සේට රට රකින්න රණවිරුවන්ට සහ සෞඛ්‍යංශී සියලු දෙනාට නිත් කාර්ය මණ්ඩලයේ සැමට පෞලිස් සියලු දෙනාට ගුරුවරු ගුරුවරියන්ට හා ලක්වැසි ලෝවැසි සැමට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ සහ උතුම් ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා පුබුදු කල්දේරා මහතාට සහ දිලක්ෂි මල්මි මහත්මිය යන දෙදෙනාට බෝසත් පින්මන්ත දරුවියෙකු කුස පිළිසිඳ ගැනීමට ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් උතුම් ප්‍රාර්ථනාවක් ඒ ප්‍රාර්ථනාවත් මේ විලාදී ඉතිවිවා කියලා ප්‍රාර්ථනා කරනවා මියගේ දෙපාර්ශ්වයෙන් සැමට ලක්වැසි ලෝවැසි සැමට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන අද මේ දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිස විසින් අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරුන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා විජයශ්‍රී ජයශ්‍රී මහන්දරන් මහන්සගේ පිහිට ආශිර්වාදෙන් සිතක් සාන්තියක් සිද්ධ වේවා මේ ජීවිතේට කිසිම කරදරයක් බාධකයක් ඇති නොවේවා මේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඔබ කිසිම කෙනෙකුට කිසිදු ආකාරයක විපත්තියක් කරදරයක් ඇති නොවේවා ජීවිත ආරක්ෂා කර දෙත්වා ධර්මී රැකවරණ ලැබේවා උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මියගියලෙන සිළු දනාට පින් අනුමෝදන් වේවා ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සිළු දනාගෙම පෞල්වල මියගියලෙන සිළු දනාට පින් අනුමෝදන් වේවා කොවිඩ් වසංගත තත්ත්වය නිසා මියගියලෙන සිළු දනාට පින් අනුමෝදන් වේවා ඒ වගේම මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කරමින් අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා මේ පින් බලයෙන් හැමදෙනාම උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා විෂ්ණු කතරගම සමන් බිබිසන ආදී සීල් මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගියව සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවණින් සැනසීමටපත් වේවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති හැමදිනාටම සම්මා සම්බුදු සරණයි